නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වතුන් හැමදෙනාම අද උදෑසනම අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙලා තමගේ ජීවිතයට ඉතාමත් වටිනා කියන දහම් කරුණු රාශියක් ඉගෙන ගන්නට දැන කියා ගන්නට ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ අතිශයින් වර්ණනා කරපු ප්‍රතිපදාවේ හික්මෙන්නටයි මේ හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරනකොට සීල ප්‍රතිපදාවක් දේශනා කරනකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශ්‍රාවක පිරිස කොටස් හතරකට බෙදෙනවා. ඒ කොටස් හතර තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස. එතනදී අපට බෙදා ගන්නට පුළුවන් ප්‍රවෘජිත සහ ගෘහස්ථ කියන දෙපාර්ශවයක් විදිහට. බුදු පියාණන් වහන්සේ ශික්ෂාපද පනවනකොටත් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද 227ක් භික්ෂුණීන් වහන්සේලාට ශික්ෂාපද 311ක් විදිහටත් සාමණේර භික්ෂුවකට ශික්ෂාපද 10ක් ඒ වගේමයි ගෘහස්ථ පාර්ශවයට නিত্য සීලයේ විදිහට පංච සීලයත් ඒ වගේමයි උතුම් සීලය වඩා බලවත් සීලයේ විදිහට ගෘහස්ථ පාර්ශවයට පෙන්නනවා අෂ්ටාංග උපෝසත සීලය. පින්වත්නි මේ සීල ප්‍රතිපදාවේ යම්ම සීලයක් රකින කෙනෙක් ඒ සීලය රකින්නට ඕන අචිද්ද්‍ර ඒ වගේමයි අඛණ්ඩ අසබල අකල්මාෂ බුද්ධිස්ස විඤ්ඤුපසත්ත සමාධි සංවත්තනික අපරාමට්ට කියන ලක්ෂණ වලින් යුක්තවයි. යමෙක් සීල් රකින්නවා නම් ඒ සීලය කැඩිලා නොතිබිය යුතුයි. ඒ සීලය සිදුරු නොතිබිය යුතුයි. ඒ වගේමයි තනින් තනින් බිඳුණු සීලයක් නෙවෙයි යහු රකින්නට ඕන. ඒ වගේමයි ඒ සීලයට තියෙන්නට ඕන එක දිගට සිල්පද කිහිපයක් බින්දිලා නැවතත් සීල්පද කිහිපයක් සමාදන් වෙලා ඒ වගේ සීලයකුත් නෙමෙයි ඒ කෙනාට තියෙන්නට ඕන. ඒ වගේමයි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ප්‍රශංසා කරන සීලයක් තමයි ඇසුරු කරන්නටත් ඕන. ඒ සීලය ඒකාන්තයෙන් නිවන පිණිස පවතින සීලයක් වෙන්නට ඕන. ඒ සීලය මේ සසර පැවැත්මට හේතු වෙන සීලයක් විතරක් වෙලා හරියන්නේ නැහැ පින්වත්නි. අතීතයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලිනුත් මේ ලෝකේ සීල ප්‍රතිපදා තිබුණා. ඒක සීලයකවත් නිවන පිණිස ලැබුණු සීලයක් නෙමෙයි තිබුණේ. ඒ සීලය බොහෝ වෙලාවට සමහර අය නිරය ගෙනියන්නත් හේතු වුණා. සීල වෘතේ නිසා. ඒ වගේමයි මිත්‍යා දෘෂ්ටි නිසාත් ඒ අය නිරේකම් යන්නට ඒ සීලයට හැකියාව ලැබුණා. ඒ සීලය ඇසුරු කරේ නිරය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියන මේ කාම, රූප, අරූප කියන භවත්‍රය විතරමයි. කවදාවත් ඒ සීලය කෙනෙකුට නිවන පිණිස ඇති වූ සීලයක් බවට පත් වුණේ නැහැ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීපු සීල ප්‍රතිපදාව ඒකාන්තයෙන් නිවන පිණිස පවතින සීලයක් වුණා. ඒකාන්තයෙන් මේ සසර දුකින් අත්මිදීම පිණිස පවතින සීලයක් බවට පත් වුණා. ඉතින් ඔබ මේ විදිහට සීලයේ හික්මන කොට පින්වත්නි ඔබට ඇති වෙන්නට පුළුවන් මෙන්න මේ වගේ ගැටලුවක්. මට හරියට සිල් සමාදන් වෙලා රැක ගන්නට බෑ. මගේ අතින් නිතරම සිල්පද බිඳෙනවා. පින්වත්නි ඒකට බොහෝ හේතු කාරණා තියෙන පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ මිනිස්යාගේ ස්වභාවය තමයි, ගෘහස්ථයාගේ ස්වභාවය තමයි හරියට පුංචි දරුවෙක් බලාගන්න අම්මා කෙනෙක් වගේ. පුංචි දරුවෙක් බලාගන්න අම්මාගේ ස්වභාවය තමයි පින්වත්නි මේ දරුවා නිතරම සමහර විට ඉතා කුඩා දරුවෙක් නම් ඇඳේ වැතිරිලා ඉන්න වෙලාවට ඒ දරුවා නිතරම අසූචි කරගන්නවා, මලමුත්‍රා කරගන්නවා, තමන්ගේ ඇඳුම්වල ඇඟේ හැමතැනම ඒ අසූචි ගාගන්නවා. හැබැයි පින්වත්නි මේ අම්මටත් සිද්ධ වෙනවා මේ දරුවත් එක්ක ඉන්නවා නම් ඒ දරුවාගේ අසූචි මලමුත්‍ර තමන්ගේ ඇඟෙත් ගාගන්න. දරුවා වඩා ගන්නකොට, දරුවා නහවනකොට, දරුවා පිරිසුදු කරනකොට ඒ අසූචි තමන්ගේ ඇඟෙත් ගෑවෙනවා. ඒ වගේමයි ටිකක් තේරෙන දරුවෙක් වුණත් ඒ දරුවා වැලිය ආදී අත ගාලා, මඩ අත ගාලා ඒ දරුවගේ තියෙන ඒ අපවිත්‍ර දේවල් මේ අම්මගේ ඇඟෙත් ගෑවෙනවා. ආන් ඒ වගේ තමයි පින්වත්නි මේ
ගෘහස්ථ පුද්ගලයාගේ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ගෘහස්ථ පුද්ගලයාගේ ස්වභාවය තමයි නිතරම අකුසල් පැත්තරේ තමන්ගේ හිත බර වෙලා තියෙන්නේ. හොඳට හිතලා බලන්න පින්වත්නි, මේ අම්මා තමන්ගේ දරුවාගේ තියෙන අසූචි ගා ගන්නවා වගේ මේ ගෘහස්ථ පුද්ගලයා නිතරම අකුසල් වලටමයි බර වෙන්නේ. ඉතින් පින්වත්නි, මේ අම්මාගේ ස්වභාවය තමයි කොච්චර තමන්ගේ දරුවා තමන්ව අපිරිසුදු දේවල් වලින් නැහැවුවත් ගෑවුවත් ඒ අම්මා නිතරම තමන්ගේ ඇඳුම පිරිසුදු කරගන්නවා, තමන්ගේ ශරීරය පිරිසුදු කරගන්නවා. ආන් ඒ වගේ පින්වත්නි, ගෘහස්ථ පුද්ගලයා ඒ කාන්තෙන් සිල්පදයක් බිඳෙන්නට පුළුවන්. ඒ සිල්පදේ නැවතත් සමාදන් වෙන්නට ඕන. ඒ සිල්පදේ නැවතත් හික්මෙන්නට ඕන. නිතර නිතර සිල් බිඳේ. නිතර නිතර සිල් සමාදන් වෙන්නට ඕන. නිතර නිතර පන්සිල් සමාදන් වෙන්නට ඕන. මාසයේ සතර පොහොයකට අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන්නට ඕන. ඒක තමයි පින්වත්නි කෙනෙකුට තියෙන ශක්තිය. ඒක තමයි කෙනෙකුට තියෙන අතිශය ප්‍රබල ආයුධයක් බවට පත් වෙන්නේ. ඉතින් හොඳට හිතලා බලන්න පින්වත්නි, ඔබට පුළුවන් නම් ඒ විදිහට සිල් සමාදන් වෙන්නේ සීලය අති ප්‍රබල සීලයක් වෙනවා. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තාපත්ති දේසිතා ගණනූපගා අත්තාපත්ති දේසිතා න ගණනූපගා. ඒ කියන්නේ පින්වත්නි, භික්ෂුන් වහන්සේලාට මේ ශික්ෂාපද පනවනකොට සමහර ශික්ෂාපද තියෙනවා. දේශනා කළත් භික්ෂුන් වහන්සේලා පින්වත්නි සාමාන්‍ය ආපත්‍යකින් නැගිටිනකොට සමහර ආපත්‍ය තියෙනවා, දේශනා කරලා පිරිසුදු වෙන්නට පුළුවන්. ඉතින් එහෙම දේශනා කරලා පිරිසුදු වෙන්නට පුළුවන් ආපත්‍යක් වුණත් යම් කෙනෙක් දේශනා කරනකොට හොඳයි මේ ශික්ෂාපදය මම නැවතත් යම් අවස්ථාවක බිඳෙනවා, ඒක දැන දැනම ඒක සමාදන් වෙනවා නම් ඒක දෙසුවත් ගණනට ගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. දෙසුව ගණනට යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි සමහර ආපත්‍ය තියෙනවා, සමහර කෙනෙකුට පුළුවන් ජීවිත හේතුවින්වත් මේ ශික්ෂාපදය මම ඛණ්ඩනය කරන්නේ නැහැ කියලා සමාදන් වුණොත් දේශනා කරලා පිරිසුදුන ඒකාන්තයෙන් ඒ සීලය ඒ කෙනාට පිහිටනවා කියලා සඳහන් කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, න යාව ජීවං ඒව රූපං කරිස්සාමීති ආපාන කෝටිකං සමාදාය සික්කති සික්ඛාපදේස. මම ජීවිත හේතුවෙන්වත් මේ ශික්ෂාපදය ඛණ්ඩනය කරන්නේ නැහැ කියලා අපි හික්මෙන්නට ඕන. ඔබත් සීල ප්‍රතිපදාව හික්මෙනකොට ශික්ෂාපදය හික්මෙන්නට ඕන. කිසිම හේතුවක් නිසාවත් මම මේ සීලය බිඳගන්නේ නැහැ. හැබැයි පින්වත්නි, එහෙම සමාදන් වුණු සීලයක් වුණත් යම් කෙනෙකුගේ අතින් තමන්ගේ කෙලෙස් බහුලභාවය නිසා බිඳෙන්නට පුළුවන්. එහෙම බිඳුනොත් තමයි පින්වත්නි අපි නැවතත් ශික්ෂාපදයක හික්මෙන්නට ඕන, ශික්ෂාපදයක් සමාදන් වෙන්නට ඕන. ඉතින් පින්වත්නි, සමහර වෙලාවට එහෙමත් නැතුව අපි අහලා තියෙනවා බොහෝ දෙනෙක් කියනවා මම බොහොම රාජකාරිවල බහුල වෙලා ඉන්නේ, බොහෝ කෘත්‍යවල නිරත වෙලා ඉන්නේ, ඒක නිසා මට සිල් සමාදන් වෙන්න වෙලාවක් නෑ. සමහර අය කියනවා මගේ දරුවන්ට කෑම ටික ලෑස්ති කරන්නට ඕන නිසා මට අද සිල් සමාදන් වෙන්න යන්නේ නෑ. මගේ දරුවන් ගැන හොයලා බලන්න ඕන නිසා මට සිල් සමාදන් වෙන්න යන්න වෙන්නේ නෑ. වත්ත පිටියේ වැඩ නිසා මට සිල් සමාදන් වෙන්න යන්න වෙන්නේ නෑ. මගේ කාර්යාල කටයුතු අද යෙදිලා තියෙන නිසා මට සිල් සමාදන් වෙන්න යන්නේ නෑ. මේ වගේ බොහෝ කාරණා අපි ඉදිරියට දාලා අපේ ජීවිතයේ ಗುಣදහම් පුරන්න තියෙන අවස්ථාව අපි නැති කරගන්නවා පින්වත්නි. සිල් සමාදන් වෙලා අපි රකින්නේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු ಗುಣධර්මයක්. ඒ සීලය අපිට නිවන් පිණිස පවතින ಗುಣධර්මයක් කියලා ඒ අයට තේරෙන්නේ නැහැ පින්වත්නි. ඒක නිසා තමයි සීලයට කිසිදු බරක් අපි යොදවන්නේ නැත්තේ. ඉතින් පින්වත්නි, හොඳට හිතලා බැලුවොත් අපිට පුළුවන් නම් අපේ සිල් සමාදන් වෙන විශේෂයෙන් අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙන දවසට කලින් දවසේ ඒ කටයුතු නිම කරලා තියන්න. ඉස්කෝලේ යන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට අවශ්‍ය කටයුතු සකස් කරලා ඒ දරුවාගේ ආහාර පාන ආදිය කලින්ම සකස් කරලා දීලා තමන්ට සිල් සමාදන් වෙන්න පිටත් වෙන්න පුළුවන් නම් ඉතින් ඒක හරීම පහසු දෙයක්. එක දවසක් ජීවිතේ කරන්නට බැරි දෙයක් නෙමෙයි. ඒ වගේමයි බොහෝ දෙනෙක් කියනවා ලෙඩ රෝග නිසා මට විකාල භෝජනයෙන් වැළකෙන්නට බෑ. පින්වත්නි, ජීවිතේ හැමදාම උදේට දවල්ට හවසට නිතරම ආහාර ගන්න සත්වයා එක දවසක් ආහාර නොගෙන හිටියා කියලා ලොකු කායික අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පින්වත්නි මේ ශරීරයේ ස්වභාවය තමයි බොහෝ ආහාර ගත්තම ඒ ශරීරය ලොකු වෙහෙසක් දරන්නට උනේ ආහාර දිරවන්න. එහෙම ආහාර දිරවනකොට ඒ කෙනාට නිදිමත ඇති වෙනවා. තීන මිද්දේ ලක්ෂණයක් තමයි මේ බත්තස්සම් මදෝ කියන එක, බත් මතේ කියන එක.
පිමත්නි එදාට ඔහුට ඒ බත්මදේ ඇති වෙන්නෙත් නෑ. එක දවසකට පුළුවන් නම් යම් කෙනෙකුට දිවා ආහාරය 12ට පෙර එහෙම නැත්නම් මධ්‍යහනේට පෙර අරගෙන හවස් කාලයේදී පළතුරු ඉස ටිකකින් යැපිලා තමගේ සීල ප්‍රතිපදාවේ හික්මෙන්න පිමත්නි ඒක අතිශයින් වැදගත් වෙනවා තමගේ ජීවිතේට. මොකද අපට සිල් සමාදන් වෙන්න බොහෝ කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙකුගේ ජීවිතය අවුරුදු 50ක් 60ක් 70ක් වගේ වෙනකොට නැසිලා වෙනසිලා යනවා. ඉතින් ඒ වගේ ජීවිතයක් ගත කරන ඔබ සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ මොහොතේ ඔබ නිරෝගීව ඉන්න වෙන්න පුළුවන්. හැබැයි ටික කාලයක් යනකොට බොහෝ ලෙඩ රෝගවලට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙයි. මේ කයේ ස්වභාවය තමයි ලෙඩ රෝගවලට ආකරයක්. මේ කය හැදිලා තියෙන්නේම ලෙඩ රෝගවලට යැපෙන්නමයි. ඉතින් පින්වත්නි ඔබ හිතලා බලන්න ඔබ මේ මොහොතේ නිරෝගීව ඉඳලා අපි හෙට සමාදන් වෙන්නම් ඊළඟ දවසේ සමාදන් වෙන්නම් අවුරුදු 50කින් පස්සේ මම සිරි සමාදන් වෙන්නම් කියලා හිතලා ඉඳලා යම් අවස්ථාවක ඔබට කන් ඇහෙන්නේ නැති වුණොත් ඇස් පේන්නේ නැති වුණොත් ඔබට බණපදයක් ඇහෙන්නට බැරි වුණොත් අහගන්නට බැරි වුණොත් ඒ වගේමයි සිරි සමාදන් වෙලා භාවනා කරන්නටවත් ඔබට කය හසුරුවා ගන්නට බැරි වුණොත් එක තැනක ඉන්න බැරි වුණොත් පින්වත්නි ඒක අතිශයින් අභාග්‍ය සම්පන්නයි නේද? ඉතින් ඒක නිසා ඔබ නිතරම හිතන්න මේ ලැබුණු මොහොතේ තමන් ඒ කටයුතු කරන්නට ඕන. සීල සම්පදාවක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන දෙයක්. මම ඒකාන්තයෙන් හික්මෙන්නට ඕන. මම බෞද්ධයෙක් වශයෙන් ඒකාන්තයෙන් මේ සතර අපායෙන් මිදෙන කෙනෙක් විදිහට මේ ප්‍රතිපදාවේ මම හික්මෙන්නට ඕන කියලා ඔබ අදිෂ්ඨාන ඇති කරගන්නට ඕන. ඒ වගේමයි පින්වත්නි මේ සීල සම්පදාවේ අපි යෙදෙනකොට අපිට ඇති වෙන තවත් ගැටලුවක් තමයි හැම කෙනෙක්ම පින්වත්නි මේ ශාසනය ඇසුරු කරන්නේ ඒකාන්තයෙන් නිවන් පිණිස බෞද්ධයෙක් වශයෙන් විශේෂයෙන් පැවිදි උතුමන් වහන්සේලා විශේෂයෙන්ම මේ ශාසනයට එන්නේ නිවන් දැකීමේ අරමුණ මුදුන් පමුණුවා ගන්නට. ඒ අරමුණ මූලික කරගෙන තමයි මේ ශාසනයට එන්නේ පින්වත්නි. හැබැයි අපි අතීතය ගැනත් වර්තමානය ගැනත් හොඳට ප්‍රත්‍යක්ෂා කරලා බැලුවොත් අපිට දකින්න ලැබෙන්නේ එහෙම ශාසනයට ආපු අයත් මේ ශාසනයේ බොහෝ අවැඩ පිණිස කටයුතු කරලා තියෙනවා. තමන්ගේ කෙලෙස් දහම් වැඩි කර ගැනීමට කටයුතු කරලා තියෙන අවස්ථා දැකලා තියෙනවා. අපිට ඒකට හොඳ සාධකයක් තමයි දේවදත්ත භික්ෂුන් වහන්සේ. දේවදත්ත භික්ෂුන් වහන්සේ එදා එන්නේ මේ සසර දුකින් අත් මිදෙනවා මේ ශාසනයේ හික්මිනවා කියන අදහසින් ඇතුවම එහෙම ඇවිල්ලා බොහෝ ගුණ දහම් වඩන්න පටන් ගන්නවා. එක් අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දේශනා කරනවා මිනිසුන්ට මේ දේවදත්ත භික්ෂුව හරීම යහපත් හරීම ගුණධර්ම තියෙන කෙනෙක් කියලා. එහෙම දේවදත්ත භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරලන්නේ දෙනවා. බුදුරජාණන් වහන්සේව විනාශ කරන්න නසන් උත්සාහ කරනවා. දවසක් මේ විදිහට දේවදත්ත භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේව විනාශ කරන්න සංගයාව බෙහෙද කරන්න කටයුතු කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත ඔබ ගිහිල්ලා දේවදත්ත කෙරෙහි පකාසනී කර්මය කරන්න. ඒ කියන්නේ පින්වත්නි දේවදත්ත භික්ෂුවගේ ස්වභාවය අන් ස්වභාවයක් වර්තමානයේ තියෙන. මීට පෙර තිබුණේ ඊට වඩා වෙනත් ස්වභාවයක්. සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මතයෙන් විරුද්ධ වෙලා ආන් එහෙම කියලා ප්‍රකාශ කරන්න කියලා සඳහන් කරනවා. දේවදත්ත භික්ෂුන් වහන්සේ ගැන තියෙන වගකීම මේ බුද්ධ ශාසනයෙන් ඉවත් කළා කියලා මිනිසුන්ට කියන්න කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම කොහොමද එහෙම කරන්නේ? මම මේ කටෙන්ම තමයි කිව්වේ දේවදත්ත භික්ෂුන් වහන්සේ මහා ගුණ සම්පන්නයි. දේවදත්ත භික්ෂුන් වහන්සේ හරීම කල්යාණ ගුණධර්ම තියෙන කෙනෙක් කියලා මමමයි කිව්වේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ ඒක මං කියන්නේ කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත ඔබ බොරුවක් කියනව නෙමෙයි. ඔබ එදා කිව්වෙත් දේවදත්ත භික්ෂුන් වහන්සේ ගාව තිබ්බ ගුණයක්මයි. ඔබ අද කියන්නේ ඇත්තටම දේවදත්ත ස්වාමීන් වහන්සේගේ භික්ෂුන් වහන්සේගේ තියෙන ස්වභාවයමයි. ඒ නිසා මේ පකාශනී කර්මය කරන්න ප්‍රකාශ කිරීමේ කර්මය කරන්න මිනිසුන්ට ගිහිලා කියන්න මේ ශාසනයේ ස්වභාවය දේවදත්ත භික්ෂුන් වහන්සේ ශාසනයේ ප්‍රතිපදාවට වඩා වෙනස් ක්‍රමයකට යන්න උත්සාහ කරනවා කියලා මිනිසුන්ට මතක් කරන්න කියලා සඳහන් කරනවා. බලන්න පින්වත්නි දේවදත්ත භික්ෂුන් වහන්සේ කවදාවත් ශාසනය විනාශ කරන්න කියන අදහසකින් නෙමෙයි ආවේ. හැබැයි පින්වත්නි සසර ආපු වෛරය නිසා ඇතුලෙන් ආපු ඒ කෙලෙස් ධර්මය නිසා දේවදත්ත භික්ෂුන් වහන්සේ ආන් ඒ වගේ අකුසල් ඇති කරන ස්වභාවයකට පත් වුණා. ඒ වගේමයි දේවදත්ත භික්ෂුන් වහන්සේගේ අනුගාමික පිරිස ඒ අයත් ආවේ සසරෙන් එතර වෙන්නමයි. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්මයි ආවේ.
හැබැයි ඒත් ඒ දේවදත්ත භික්ෂුන් වහන්සේට එකතු වුණාට පස්සේ තමන්ගේ ඇතුලේ තිබුණු දුර්ගුණ මතුවෙන්නට පටන් ගත්තා. දුර්ගුණ මතුවලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර ඇති කරගන්නට පටන් ගත්තා. දේවදත්ත භික්ෂුන් වහන්සේ කෙරෙහි ආදරය ඇති කරගන්නට පටන් ගත්තා. දේවදත්ත භික්ෂුන් වහන්සේගේ වචනේ හික්මෙන පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉවත් වෙන පටන් ගත්තා පින්වත්නි. හොඳට හිතලා බැලුවොත් මේ කාරණාව දිහා ඇත්තටම මේ ස්වභාවය මොකක්ද? එදා මේ විදිහට දේවදත්ත භික්ෂුන් වහන්සේ කටයුතු කරන වෙලාවේ බොහෝ ස්ථවීර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව නසාවි කියලා, බුදුරජාණන් වහන්සේට හානි පමුණුවාවි කියලා බුදුරජාණන් වහන්සේගේ කුටියවට ඉන්නට සිද්ධ වුණා. මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව පිණිස ඒ මේ අත සක්මන් කරමින් බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සපයන්නට යෙදුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා, බලන්න ආන් අර ආනන්ද භික්ෂුව දිහා. ආනන්ද භික්ෂුව ඇසුරු කරන පිරිස, ඒ සියලුම ආනන්ද භික්ෂුවත් එක්ක සක්මන් කරන පිරිස සියලුම දෙනා ප්‍රඥාවන්තයි, ඒ සියලුම දෙනා බහුශ්‍රුතයි කියලා සඳහන් කරනවා. ඒ වගේම බලන්න ආන් අර සාරිපුත්ත දිහා, සාරිපුත්තත් එක්ක ඒ සක්මන් කරන පිරිස, ඒ අය සියලු දෙනාම ප්‍රඥාවන්තයි. බලන්න මහා මුගලන් මහරහතන් වහන්සේ දිහා, මේ මහා මුගලන් හරීම ඉර්ධි බල සම්පන්නයි. ආන් ඒ වගේම මේ මුගලන් ඇසුරු කරන පිරිස හරීම ඉර්ධි බල සම්පන්නයි. බලන්න අනුරුද්ධ දිහා, අනුරුද්ධ ඇසුරු කරන පිරිසත් ඒකාන්තයෙන්ම දිවස්ලාභීන් අතර අග්‍රයි. ඉතින් මේ පිරිසත් ඒ තමන් ඇසුරු කරන පිරිස ස්වභාවයටම ගියා. බලන්න මන්තානිපුත්ත පුන්න භික්ෂුව දිහා, ඒ භික්ෂුවත් එක්ක සක්මන් කරන සීලවම දෙනා ධර්ම කති කියන්නේ. ඉතින් බලන්න පින්වත්නි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊට නොදුරින් සක්මන් කරපු දේවදත්ත ඇතුළු පිරිස දිහා පෙන්නලා කියනවා, බලන්න අර දේවදත්ත භික්ෂුව දිහා, ඒ භික්ෂුවත් එක්ක ඇසුරු කරන පිරිස දිහා, ඒ සියලුම දෙනා පාපිච්චතා ඇති අය, පාප මිත්‍යතා ඇති අය. ඒ වගේමයි දේවදත්ත භික්ෂුවගේ විශේෂ ලක්ෂණක් තිබුණා. ඒ දේවදත්ත භික්ෂුව තමන්ට ලැබුණු ලාභ සත්කාර නිසාමයි වෙනසුනේ. ඉතින් ඒ ලක්ෂණ සියල්ල බුදුරජාන් වහන්සේ පෙන්වනවා. පෙන්වලා සඳහන් කරනවා, ධාතුසෝ භික්ඛවේ සත්තා සංසන්දಂತಿ සමෙන්ති. මේ ලෝක සත්වයා ධාතු අනුව තමයි සැසඳෙන්නේ, සමාන වෙන්නේ. හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකේහි සද්දින් සංසන්දಂತಿ සමෙන්ති. අයහපත් ගතිගුණ තියෙන කෙනා, අයහපත් ගතිගුණ තියෙන අයත් එක්කමයි එකතු වෙන්නේ. සේයතාපි භික්ඛවේ ගුතෝ ගුතේන සද්දින් සංසන්දಂತಿ සමෙන්ති. හරියට අසූචි අසූචි තියෙන තැනටමයි එකතු වෙනවා වගේ. මුත්තං මුත්තේන සද්දින් සංසන්දಂತಿ සමෙන්ති. මුත්‍රා මුත්‍රාත් එක්ක එකතු වෙනවා වගේ. මේ අකුසල් දහම් තියෙන අය, පාපිච්චතා තියෙන අය එකතු වෙන පාප මිත්‍රයත් එක්කමයි. ඒ වගේමයි පෙන්නවා සාරිපුත්ත, ආනන්ද, නන්ද, රාහුල වගේ මහරහතන් වහන්සේ පෙන්නලා, ධාතුසෝ භික්ඛවේ සත්තා සංසන්දಂತಿ සමෙන්ති. මේ ධාතු අනුව තමයි බෙදලා තියෙන්නේ. කල්යනාදි මුත්තිකා කල්යනාදි මුත්තිකේ සද්දින් සංසන්දಂತಿ සමෙන්ති. යහපත් ගතිගුණ තියෙන අය, යහපත් ගතිගුණ තියෙන අයත් එක්කමයි එකතු වෙන්නේ. සේතාපි භික්ඛවේ කීරං කීරේන සද්දින් සංසන්දಂತಿ සමෙන්ති. හරියට කිරිවලට කිරි මිශ්‍ර වෙනවා වගේ, ඒ වගේම පැණිවලට පැණි මිශ්‍ර වෙනවා වගේ, යහපත් ගතිගුණ තියෙන අය, යහපත් ගතිගුණ තියෙන අයත් එක්කමයි එකතු වෙන්නේ කියලා සඳහන් කරනවා. බලන්න පින්වත්නි, මේ පිරිස හැම දිනෙකම, හැම කෙනෙක්ම නිවන පිණිස ඇවිල්ලා විවිධ විදිහට මේ පිරිස බෙදුණු හැටි. ඔබටත් පින්වත්නි මේ වගේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඔබ ඇසුරු කරන පරිසරය, එදා අස්සජි මහරහතන් වහන්සේ දැකලා උපතිස්ස බ්‍රාහ්මණයා බොහෝම සතුටු වුණා. අස්සජි මහරහතන් වහන්සේගේ ඉරියව් දිහා දැකලා, ඉදිරියට පසුපසට යන ආකාරය දැකලා, වටපිට බලන්න නැති ස්වභාවය දිහා දැකලා, මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය දැකලා හරීම පැහැදිලි බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි පින්වත්නි මේ සීලේ තියෙන ආශ්චර්යමත් ගුණාංගයක්. සීලේ ස්වභාවයක් තියෙනවා පින්වත්නි, සංවරය ගෙනලා දෙනවා. කායික වාචසික සංවරය ගෙනලා දෙනවා. ඉතින් පින්වත්නි මේ අස්සජි භික්ෂුව දිහා දැකලත් ඒ උපතිස්ස බ්‍රාහ්මණයා පැහැදුනේ ආන් ඒ කාරණාව නිසා. ඔබ යම් කෙනෙක් සිල්වතෙක්, ඔබ යම් විදිහක සිල්වතෙක් දිහා බලනවා නම් ඒ සිල්වතාගේ ස්වභාවය දිහා බලන්න. ඒ සිල්වත් කෙනා ඉදිරියට පසුපසට යනකොටත් හරිම සංවරයි. ඒ සිල්වත් කෙනා ඉඳගෙන ඉන්නකොටත් හරිම සංවරයි. වටපිට බලනකොටත් හරිම සංවරයි. සිල්වත් කෙනාගේ ස්වභාවය එදා දවසම සිල් සමාදන් වෙලා ඉන්න දවසම සංවරව තමයි කටයුතු කරන්නේ.
ඉතින් පින්වත්නි ආන් එහෙම සංවර කරන කෙනෙකුට අසත් පුරුෂයෙක් එකතු වුණ තැනදී ඒ කෙනාගේ සංවර බව බිඳෙනවා අසංවර භාවයට පත් වෙනවා. එදා දේවදත්ත භික්ෂුව ඇසුරු කරපු නිසාම අනිත් භික්ෂුන් වහන්සේලා තමන්ගේ තිබුණු දුර්ගුණ මතු කර ගන්නට යෙදුනා වගේ ඒකාන්තයෙන් අසත් පුරුෂයා ඇසුරු කරන හැමෝටම අසත් පුරුෂ ලක්ෂණ පහළ වෙනවා පින්වත්නි. ඒක නිසා ඔබ හිතලා බලන්න තමන් එක්ක එකට ඉන්න පිරිස වෙන්නට පුළුවන්. ඒ අය ගාව තියෙන නම් අසත් පුරුෂ ගුණාංගයක් ඔබට පුළුවන් නම් ඒ අයව යහපත් මාර්ගයට යොමු කරන්න ඒ අයට සත්පුරුෂයෙක් වෙන්න ඔබ සීල ප්‍රතිපදාව ඒකෙට යොදවන්න. ඒ වගේමයි පින්වත්නි අපිට බැරි නම් ඒ කෙනාව සත්පුරුෂ මාර්ගයට යොදවන්න ඔබ ඔබේ සීලය රැකගැනීමේ අවශ්‍යතාවයෙන් එයින් ඉවත් වෙලා කටයුතු කරන්න. සමහර වෙලාවට පින්වත්නි අපිට ඇති වෙනවා මෙන්න මේ වගේ කටයුත්තක්. ඒ මොකද්ද? අපිත් එක්ක ඉන්න අපි ප්‍රියතම කෙනා අපේ සීලයට බාධා කරන අවස්ථා ඇති වෙන්නට පුළුවන්. ඔබ සිල් සමාදන් වෙලා ඔබේ දවස කටයුතු කරනකොට, ගෙදර කටයුතු කරනකොට ඔබගේ ස්වාමියා වෙන්න පුළුවන්, ඔබගේ බිරිඳ වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒකිනේ ඇවිල්ලා නිතරම දෙතිස් කතා කරන වෙන්න පුළුවන්. ඒ රජවරු ගැන කතා, ඇමතිවරු ගැන කතා, දේශපාලන කතා, ඒ වගේමයි වෙළඳපළ ගැන කතා, මේ වගේ නොඑක් විවිධ තිරස්චීන කතා වලින් නියුක්ත වෙන්න පුළුවන් ඒ අය. ඒ වෙලාවට පින්වත්නි ඔබට පුළුවන් නම් ඒ කෙනා ගැනත් මෛත්‍රී උපදවාගෙන ඔබගේ සීලයටත් හානි නොකරගෙන ආන් ඒ කෙනාව යහපත් කතාවකට යොදවා ගන්න. දාන කතාවක් ගැන, සීල කතාවක් ගැන, යම් කිසිම ධර්ම කතාවක් ඔබට ඒ කෙනාව ඇතුළු කරගන්න පුළුවන් නම් ඒ ධර්ම කතාවට පින්වත්නි ඒ කෙනාටත් යහපතක් කරලා ඔබත් යහපතක් කරගන්න. ඉතින් පින්වත්නි මේ වගේ සීල සම්පදාවක් ඇති කරගන්නට අපි වෙහෙස වෙන්නට ඕන, මහන්සි වෙන්නට ඕන. අපේ ජීවිතය තුළ නොඑක් රාජකාරි බහුලයි. අපි නිතරම කියනවා මම බොහොම කාර්ය බහුලයි කියලා. ඉතින් පින්වත්නි ඒ කාර්ය බහුල ජීවිතයෙන් ඔබ යම් කිසි කායික මානසික සුවයක් විඳිනවා නම් ඒ විඳින්නට පුළුවන් එකම දේ තමයි මේ ගුණධර්ම දියුණු කිරීම තුළින්. ඉතින් ඒක නිසා පින්වත්නි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නට ඕන මේ සීල ප්‍රතිපදාවේ හික්මෙන්නට. එහෙම සීල ප්‍රතිපදාවේ හික්මන කෙනෙක් හැරෙන්නට වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ පහසුවෙන් සුවසේ ඉඳලා නැහැ. සීලේ එක ලක්ෂණයක් තමයි පින්වත්නි කායික මානසික සංවරය ගෙනත් දෙනවා වගේම අපිට සතුට ගෙනල්ලා දෙනවා. හොඳට හිතලා බලන්න පින්වත්නි අපේ ජීවිතයේ අපි ඇසුරු කරපු මිනිස්සු දිහා ඒ අය නිතරම කාර්යබහුලයි කියලා කියනවා. ඒ කාර්යබහුල ජීවිතේ අපි බොහෝ වෙලාවට කරන්නේ තමන්ගේ කාර්යාලයේ කටයුතු නිවසට අරගෙන යනවා. ඒ වගේම තමන්ගේ වෙන වෙන සියලුම කටයුතු ප්‍රශ්න සේරම ඇවිල්ලා නිවසෙත් කල්පනා කරනවා. අපේ ජීවිතය නිතරම බොහොම වෙහෙසකාරී ජීවිතයක් වෙලා රාග, ද්වේෂ, මෝහ කියන මේ කෙලෙස් ධර්මයන් නිසා අපි පීඩාවට පත් වෙලා. හැබැයි යම් කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ කාර්යාලයේ කටයුතු සිල් සමාදන් වෙන දවසට පැත්තකින් තියන්න, යම් කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ ඒ එදිනදා ජීවිත කටයුතු බොහොම සරලව ගත කරන්න පින්වත්නි ඒක තමයි අපේ සිල් සමාදන් වීමේ එක අරමුණක්. වර්තමානයේ තමන් මේ ජීවිතේ සතුටින් ඉන්නට, ඒ වගේම හිතේ සැනසීම ලබා ගන්නට හේතු වෙන දෙයක් තමයි මේ සීලය කියලා කියන්නේ. සීලේ ස්වභාවය තමයි යම් රාග, ద్వේෂ, මෝහ ආදී අකුසල් දහම් නිසා තැවෙන සත්‍යය නිවලා දානවා, සිසිල් කරලා දානවා. පින්වත්නි මේ සීලය ඇසුරු නොකළපු කෙනෙක් ඔබ හොඳට බලන්න මේ වර්තමාන ඔබේ ජීවිතයත් එක්ක බලන්න. ඔබේ ජීවිතයත් එක්ක ඔබත් එක්ක ඉන්න පිරිස දිහා අකුසල් තුල යෙදෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කොච්චරනම් වෙහෙසකර ජීවිතයක්ද ගත කරන්නේ. හොඳට හිතලා බලන්න පින්වත්නි මේ හැම දිනෙකම කරන්නේ තමන්ගේ ජීවිතය යහපත් කරගන්න, තමන්ගේ ජීවිතය සැපවත් කරගන්නට අවශ්‍ය දේවල් එකතු කරනවා. යාන වාහන, මිල මුදල්, ඒ වගේම වතු පිටි ආදී රැස් කරනවා. හොඳට හිතලා බැලුවොත් ඔය එක්කෙනෙක්වත් ඒකක්වත් ගෙනියනවද කියලා? අපි හැමෝම දන්න කාරණාවක් තමයි එක දෙයක්වත් අපිට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. හැබැයි හොඳට බලන්න පින්වත්නි යම් කෙනෙක් මේ මොහොතේ සිල්වත් වෙලා මේ මොහොතේ ගුණධම් වඩලා ඉන්නවනම් ඒක නා ඒකාන්තයෙන් හරි සතුටින් ජීවත් වෙන්නේ. අපිට බැලූ බැල්මට කියන්න පුළුවන් බාහිර කෙනෙක් දිහා බලලා මේ ඉන්න අය බොහෝම කෙනෙක් අකුසල් කරත් ඒ අය සතුටින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි පින්වත්නි හොඳට හිතලා බැලුවොත් අකුසල් කරන අය මේ ජීවිතේ සතුටින් ඉන්නවා කියලා නම් අපිට කියන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ අය යම්ම මොහොතක ඒ කරපු අකුසල් මතක් වෙනකොට දැඩි වෙහෙසකට පත් වෙනවා, දැඩි පීඩනයකට පත් වෙනවා. හැබැයි සිල්වත් කෙනා එහෙම වෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි මෙන්න මේ සීලේ ආනිසංස අපි දැනගන්නට ඕන.
සීලය වඩන කෙනාට මෙන්න මේ වගේ ගුණධර්ම වඩන කෙනාට අතිශයින්ම කායික මානසික සුවයක් ඒ අයට ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පින්වත් මේ විදිහට සීල සම්පදාවේ හික්මෙන් තමන් සමාදන් වුණු සීලය දිවි හිමියෙන් රකින්න සිල්පදයක් බිඳුනොත් ඒ සිල්පදේ නැවත සමාදන් වෙන. අසත්පුරුෂ ඇසුරෙන් මේ සීල් සමාදන් වුණු දවස්වලවත් ඔබ මිදෙන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතයේ යහපත් විදිහට කටයුතු කරන්න මේ සීලය ඔබ උපකාරී කරගන්න. මේ ජීවිතයේ වගේම පරලොව සුගතිය පිණිසත් මේ සීලය උපකාර කරගන්නටත් ඒ වගේම ඔබට නිවන පිණිස පවතින සීලයක් බවට පත් කරගන්නටත් ඒකාන්තයෙන් ඔබ මේ සමාදන් වුණු සීලය අද දවසේ අතිශය වීර්‍යවන්තවම කටයුතු කරන්නට උත්සාහ කරන්නට ඕන. ඒ වගේමයි මේ විදිහට අපි අද සීල සම්පදාව ගැන ඉගෙනගෙන ඒ ගුණධම් පුරන්නට යෙදෙන දවසේ අපි මේ රැස් කරගන්නට යෙදුණු සීල පුණ්‍ය සම්භාර ධර්මයන් ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගන්නට යෙදුණු සීල පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් කළ යුතු පාර්ශ්වයන්ට අනුමෝදන් කළ යුතුයි. එහිදී පින්වත්නි හැම දිනෙකම සිහිපත් කරගන්නට ඕන. මේ විදිහට තමන්ගේ ගුණධර්ම ගැන අහලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගන්නට යෙදුණු සීල පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබට මේ විදිහට ධර්මයේ ශ්‍රවණය කරගන්නට අවස්ථාව ලබා දුණු, මට මේ විදිහට ධර්මයේ දේශනා කරගන්නට අවස්ථාව ලබා දුණු මගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරනවා. ඒ උතුමන් වහන්සේලාට මේ ධර්ම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා බොහෝම ඉක්මනින්ම මේ සසර දුකින් අත් මිදීමට මේ කුසලය එකලෙසම හේතු වේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ විදිහට මේ පින්වතුන්ටත් මේ තමන්ගේ ප්‍රතිපදාව පූර්ණේ කරගන්නට උදව් උපකාර කරන යම් කිසි ඉෂ්ඨකාරක අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන් වහන්සේලා ඉන්නවා. ඒ සියලුම දෙනාට මේ පුණ්‍ය ධර්මයන් තමන් කළ පුණ්‍ය ධර්මයක් සේම අනුමෝදන් වේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ පින්වතුන්ටත් සසර පුරාවට තමගේ ඥාති හිත මිත්‍රාදීන් තමන්ට උපකාර කරන්න ඇති ආන් ඒ සියලුම දෙනාටත් පින් කැමැති සියලුම ඥාතීන්ටත් මේ පින් ධර්මයන් තමන් කළ පිනක් සේම අනුමෝදන් වේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි.